දැන් අපි දැක්කා ඔබතුමා කියන චෝදනාවටම කලින් මේ සමහරක් ස්ථානවලදී මුදල් බෙදුවා කියලා. එතකොට මේ හෙලිකොප්ටරේගේ කතාව. දැන් මේ අල්ලස දූෂයේ මේ නාස්තිය වළක්වන්න කියලානේ එතුමා හඬ නැගුවේ. ඉතින් එහෙම තියෙද්දි ඔය වගේ ඉල්ලීමක් කරන එකත් බරපතල චෝදනාවක්. ඩයබටිස් ඕල් සීනි වලින් පරිස්සම් වෙන ඔබට අමතක නොවන පෝෂණය. ඔයදී මම දන්නේ ලංකාවේ පුද්ගලයන් නීතියට ගරු කළ යුතුයි. මේ අයලා මලිලා දන්න ඇඳුරුම්කමට සමාව දීම ලංකාවේ නැවැත්විය යුතුයි. සාමාන්‍ය හේතු ඇති මිස සමාව දිය යුත්තේ. ඒ ගැන තමයි අපිට පේන්නේ මේ ලංකාවේ තියෙන දේශපාලනය තමයි මහජනතාව මුලා කරලා ඡන්දය ලබාගෙන ඒ අනුව තමන්ගේ සුඛ විරණේ ලබා ගන්න එක. එතකොට මේක මහජනතාව ලොකු ප්‍රශ්නයක්ද කියන එක මම දන්නේ මොකද මේ තනත් ඇච්චර වැදගත් පුද්ගලෙක් නේ මම මේක අනාවරණය කරන්නේ මේ වාගේ මේ මේකෙන් වංචාවක් නෙවෙයි මහජනතාවට. මහජනතාවට බොරු කියලා ඒ ඉල්ලනවා නම් එහෙම මැතිවරණේදී මේක තනිකර වංචාවක් කියන පදනමෙන් දැන් තමයි මේ හිරුදරව ගන්න. එතකොට මට මේ පුද්ගලයාට එක කිසිම පුද්ගලික මම මෙයාව දන්නෙත් නැහැ. මම මෙයා අඳුරන්නෙත් නැහැ. මට මෙයාගෙන් වැඩකුත් නැහැ. මොකද මේ හැබැයි මේ වගේ මහජන මේ වගේ පුද්ගලයන් මේ වගේ දේශපාලනය කරන අය මහජනතාව විසින් අනිවාර්යයෙන් ඉවත් කළ යුතුයි කියන පදනමෙන් මම ඉන්නේ. දිනාපු යකඩ කෑලි තහඩු කෑලි පරණ හට්ටි පරණ මුට්ටි ඔව් ඔව් ඒව නෙමෙයි වටින දෙයක් විකුණ ගන්න වටිනම තැන dasatamaga.lk නැති දෙයක් නැති තැනක්. ඒ වගේම තමයි දැන් ඔබතුමා මේ කරන අනාවරණයත් එක්ක දැන් ප්‍රජා හේතිය ඉල්ලලා ලියුමක් කරන වගේ වර්තමාන ජනාධිපතිතුමාට. ඒ අස්ක මෙහු ඡන්ද විදිරිපත් වෙනවා. විශාල වශයෙන් ඡන්ද ගියා කැම්පේන් එකක් කරනවා. මේ දේශපාලන අවුලක් ඇතිවෙනව නේද මෙතන? දේශපාලනයේ වශයෙන් මේක අවුලක් වෙනවා. ඒ හේතුව තමයි ප්‍රජා හේතිය නැත්නම් එම පුද්ගලයාට ඡන්දය දීමේ සහ ඡන්දය ඉල්ලීමේ අයිතිය නැහැ. ඒතර ඒ වගේම තමයි මේ තැනත්තා මේ ඡන්දලයිස්තුවේ ඉන්නවා නම් ඒ ඡන්දලයිස්තුව වළංගු වෙන්නේ නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලය වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා මතිවරණ කොමිසමත් රජයත් මේ ගැන කටයුතු අනිවාර්යයෙන් කළ යුතුයි. එහෙම නැත්නම් අර උපතිමා කිව්ව වගේ මේක අවුලෙන් අවුලට යනවා. ඒ අනුව වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ විකෘතියක් ඇතිවීම තමයි තිබ්බා වගේම. ප්‍රශ්නයක් වුණොත් එම නාම යෝජනාව කැන්සල් කරන්න පුළුවන් නේද නාම මොකද මොහුගේ ඔව් ඉතින් ප්‍රජා හිතේ නැති කෙනෙකුට ඡන්ද ඉල්ලන්න බෑ මොකද ඡන්ද පත්‍රිකාව මෙයලා බාරගෙන තියෙන්නේ. ඒ කියන්නේ එතන මෙයාට ප්‍රජා හිතේ නැත්තම් එහෙම එක බාරගන්නීමේ හැකියාවක් නැහැ. ඒක තමයි මම හිතන හැටියට. මම දන්නේ නැහැ නීති මොකක්ද කියලා. ඒක නීතියේදී මේවා කරයි. හැබැයි මෙතන මේ මම ඡන්ද වියුල්ට වඩා තියෙන්නේ මහජනතාව මුලා කිරීම පිළිබඳ තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. වැරදිලා හරි ඔහු පාර්ලිමේන්තුවේ ගියොත් ඒ ගම් හැරලෙන්න ඔව් ඉතින් කවුරු මේක චැලෙන්ජ් කළොත් එහෙම ආපහු ගෙදර යන්න වෙනවා. එකපාරක් නෙවෙයි දැන් දෙපාරක්ම ගෙදර යන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ තත්ත්වය මේ තැනත්තා දන්නවා නම් එහෙම තමයි ප්‍රජායිතිය නැහැ කියලා. මේ කාගේ හරි එන සල්ලි වේදම් කරලා බොරුවට මහජනතාව මුලා කරන්න එපා කියන පණිවිඩයක් මට දෙන්න තියෙනවා. ඔය ලියුමට ප්‍රතිචාර දුන්නොත් නැවත පාර්ලිමේන්තුවට ගියොත් එතුමා කියන්නේ අපි ඔක්කොම යාළුවෝ මල්ලි කියලා පාර්ලිමේන්තුවේ වාඩුවේ ඉන්නවා. ඔව් ඉතින් මම පටන් ගත්තේ මේ මාධ්‍ය සාකච්ඡාව මේ ඔක්කොම යාළුවෝනේ. එකට කකා බිබි මේ ඔක්කොම අයියලා මල්ලිලා ඔක්කොම යාළුවෝ ටික මේ යාළුවෝ ටික මේ ප්‍රශ්න විසඳගයි. මම දැන් ප්‍රශ්න බැටගන්නේ මේ වගේ මිනිස්සු ගෙනල්ලා මේ බොරුකාරයෝ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මහජනතාව තමයි මේකෙන් බැටගන්නේ. එතුමා පාර්ලිමේන්තුව ගියත් ආපහු හැරලා එයි කියලාද ඔබතුමා කියන්නේ? ඔය ඉතින් ප්‍රජාතන්ත්‍රය නැත්තම් ඉල්ලන්න බෑනේ. අනිවාර්යයෙන්ම නීතියේ මාගෙන් නීතියෙන් අයිතියක් නැහැ තුමාට ඡන්ද ඉල්ලන්න. ප්‍රජාතන්ත්‍රය නැත්තම් එහෙම ඡන්ද දීමේ හැකියාවක්වත් නැහැ. ඡන්ද ඉල්ලීමේ හැකියාවක් නැහැ. ඒක ස්ථිරයි. ඒක මම දන්න නීතිය අනුව. ආපහු හැරලා යන්න වෙනවා. මම දන්නේ කොහෙ යන්න වෙයිද දන්නේ නැහැ.